කොළඹ හත ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ පහළ මාලයේ ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ ගිනිනිවන හමුදාවේ ගිනිනිවන රථ තුනක් සහ නිලධාරීන් 13 දෙනෙකු ගින්න පාලනය කිරීම සඳහා යොමු කර තිබුණා. මේ වන විට සාර්ථකව ගින්න මැඩ පවත්වා ඇතත් තවමත් විශාල දුමාරයක් පුස්තකාල ගොඩනැගිල්ල තුළ දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ වෙලාවේ මම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට සහභාගී වෙමින් හිටියේ. සම්මුඛ පරීක්ෂණයේ තිබ්බ ස්ථානයේ විදුලිය ඕෆ් වීමක් සිද්ධ වුණා. ක්‍රියා විරහිත වුණා විදුලිය. අපි දැක්ක ඉස්සරහින් පොඩි දුමක් එනවා. ඒකම අපි එළියට ගිහින් බැලුවාම අපිට දැනගත්තා මේ විදුලිය කාන්දු වීමක් වෙන්නේ නැති කියලා. අද ගින්දරක් පෙනුනේ නැහැ. දුම විතරයි පෙනුනේ. විනාඩි 8ක් වාගේ ඇතුළත මේ ගින්නිවන හමුදාව ඇවිල්ලා ගින්න යථාර්ථයට පත් කළා. මම දැන් ගින්නිවන හමුදාවෙන් ඇහුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ අපේ යට තට්ටුවේ තියෙන පොඩි කාමරයක තමයි මේ ගින්න හටගෙන තියෙන්නේ. විදුලි කාන්දුවක් කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. පොඩි AC මැෂින් එකකුයි ආලේඛන චිත්‍ර දෙකකුයි විතරයි පිච්චිලා තියෙන්නේ. වෙන කිසිම බාධාවක් නැහැ. ඊටමත්ම සුළු මේ හානියක් තමයි වෙලා තියෙන්නේ. ලිපි ලේඛනවත්, පොත්වත්වත්, රජයේ ගැසට් පත්‍රවත්, පුවත්පත්වත් මහජනයා පරිහරණය කරන කිසිම දෙයකට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.